මේ ක්‍රීඩා සංගම් වලට බදුගත් පිරිසක් ඉන්නවා. දැන් ක්‍රිකට් කිව්වොත් මේ කට්ටිය, ෆුට්බෝල් කිව්වොත් මේ කට්ටිය, රග කිව්වොත් මේ කට්ටිය. දැන් එහෙම කණ්ඩායමක් ඉන්නවා. හැබැයි එහෙම අරගත්ත පිරිසක් ඉන්නවා. හැබැයි සැබවින්ම අරගත්ත වගේම ක්‍රීඩාව වෙනුවෙන් බොහොම ආදරය කරපු පිරිසක්. මම මෙතන ඉන්නවා ඉඳ කියනෝ නෙවෙයි, මගේ මිත්‍ර ඩිලන් පෙරේරා මන්ත්‍රීතුමා ගත්තොත් දීර්ඝ කාලයක් ක්‍රීඩාවේ ඉන්න කෙනෙක්, ක්‍රීඩාවෙන් කියලා ප්ලේන් ටිකක් ගහපු නැති කෙනෙක්. හැබැයි ක්‍රීඩාව වෙනුවෙන් සටන් කරලා ඒ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල වැස වෙහෙසක් කරන කෙනෙක්. ඒ කාලේ මම අමාත්‍යවරු හැටි නිදපු කාලෙත් එතුමායි කටයුත්ත කරන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ කටයුත්ත කිරීමේදී කරු ඇමතුමා මේකෙදි ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් එක්ක එකඟතාවයකින් මේ කටයුත්ත කරන්න. නැත්තම් මේකේ බරපතල ඵල මොකද? ඔය මොනවා කරත් පාර්ලිමේන්තුව අපිට කියන්න පුළුවන්, හෙට සම්මත කරන්න පුළුවන්. හෙට ICC එක ක්‍රිකට් තහනම් කරොත් අපිට ගෙදර ඉන්න හම්බෙන්නේ නැහැ. අනුර කුමාර මන්ත්‍රීතුමාලගේ අරගලයට එහා කරගලයක් තමයි මේ රටේ බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා පරිස්සමින් මේකට අත ගහන්න, මේක කෙරෙන්න ඕනේ දෙයක්, මේක කළ යුතු දෙයක්. ඔව්, ඒ නිසා ක්‍රමයට කරන්න කියන එකයි මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට කියන්නේ. අද ක්‍රීඩාවේ අත් වෙලා තියෙන ඉරණම ගැන අනුත්සාහනා කැමතුමා මම කියන්න කැමතියි. අනුත්සාහනා මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවද අපි අද T20 ඉන්නේ 8 වෙනිදා. අපි අද 1 day ඉන්නේ 8 වෙනිදා. අද අපි ටෙස්ට් එකේ ඉන්නේ 7 වෙනිදා. මම බොහොම ආඩම්බර වෙනවා මම ක්‍රීඩා අමාත්‍යවරයා කාලේ අපි T20 ඉඳියේ පළවෙනියට ලෝකේ. අපි 1 day ඉඳියේ දෙවෙනියට. අපි ටෙස්ට් එකේ ඉඳියේ ලංකාව 3 වෙනිදාට මම මේ ICC එකේ 31/7/2023 database එකට මම මේ කියන්නේ. අපි ටෙස්ට් එකේ 3 වෙනිදාට අපි හිටියේ අද 7. අපි 1 day 8, අපි T20, අපි අනුසනා ගමන් සුදුමා අපි 8. ඒ නිසා අද ක්‍රීඩාවේට වෙලා තියෙන දේ පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේක. අපි රටක් හැටියට ක්‍රීඩාවේ ජයග්‍රහණ රසක් ලැබපු රටක්. අපි ඔලිම්පික් පදක්කම් දිනපු රටක්. අපි වර්ල්ඩ් කප් එක ගහලා ක්‍රිකට් ලෝක කුසලානේ දියපු රටක්. අපි T20 වර්ල්ඩ් කප් එක දිනපු රටක්. අපි ආසියානු තරගාවලියේදී ගෝල්ඩ් මෙඩල්ස් දිනපු රටක්. රටක් හැටියට ක්‍රීඩාවේ ජයග්‍රහණ රසක් ලැබපු රටක් අපි කියන එක අමතක කරන්න එපා. එහෙම තිබුච්ච රටට එහෙම තිබුණ ක්‍රීඩා අද අත් වෙලා තියෙන ඉරණම පිළිබඳවයි මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව අපි කතා කළ යුත්තේ. ඒකට අපි මොකද්ද කරන්න ඕනේ කියන එක. මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මේ විෂය බාර ගන්නකොට මම අඳුරගත්තා මේක තිබුණ අඩුපාඩුකම් ගණනාවක්. ක්‍රීඩාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ. මම තමයි ක්‍රීඩාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් හැදුවේ 2012. ගරු ඇමතුමා ලංකාවේ පළාත් 9ට ක්‍රීඩා සංකීර්ණ 9ක්. ඩිලාන් පෙරේරා ඇමතුමාලගේ ඉල්ලීමට අපි ඌව පළාතේ ඉතාම හොඳ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ලංකාවේ පළාත් 9ට ක්‍රීඩාංගණ 9ක්. දිස්ත්‍රික්ක 25ට ක්‍රීඩාංගණ 25ක්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 324ට ක්‍රීඩාංගණ 224ක්. අපි යටිතල පාසුකම් සඳහා අපි ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. අපි වැරදි කරපු අයට එන්න දුන්නේ නැහැ. අපි ක්‍රීඩා සංගම් වලට ඕන විදිහට දඩට එන්න දුන්නේ නැහැ. ඔලිම්පික් කමිටුවට ඕනේ දේ අපි කරන්න දුන්නේ නැහැ. හැබැයි අපි පනත ඇතුලේ අපි අවශ්‍ය සියලු කටයුතු කරා. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ රටක් හැටියට අපි ක්‍රීඩාවේ ජයග්‍රහණ රසක් ලැබපු රටක් ඇමතුමා. ඒ නිසා මේ ක්‍රීඩාව නැවත ගොඩගෙන මේ ජයග්‍රහණ කර අපි නැවත යන්නේ කොහොමද? අපිට පුළුවන් මේ රට ගෙනියනවා මේ ප්‍රශ්න මේ කතා කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රීඩා සංගම් සඳහා හරි සුදුසු පුද්ගලයෝ පත් වෙන්නේ කොහොමද? ඒ සඳහා ඔබතුමා මේ ජාත්‍යන්තර කවුන්සිලත් එක්ක කතා කරගෙන ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා නම් ඉතාම හොඳයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.